ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර නිකුත්වීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේදී විද්වත් කමිටු වාර්තාවට අනුව විභාගයේ යළි නොපැවැත්වීමට තීරණය කෙරුණා. අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම දරුවන්ට ලකුණු ලබා දීමට තීරණය කෙරුණද ඒ සඳහා එකඟ විය නොහැකි බව පවසමින් දෙමව්පියන් ඊයේ දිනේදී විරෝධතා පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අසල විරෝධතාවට එක්ව සිටි දෙමව්පියන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුවා. ඇත්තටම අපිට කෙලින්ම අපේ ජාතික ජනාධිපතිතුමාව හම්බෙලා මූණට මූණ කතා කරන්න ලැබුණ මේ අවස්ථාව ඇත්තටම අපිට ඉතාම සතුටුයි. අපේ ප්‍රශ්නේ අපි එකින් එක මුලින් වගේම එතුමාට පැහැදිලිව ඉදිරිපත් කළා. එතුමා ඉතාම සාවධානව අපේ ගැටලුවට සවන් දීලා එතුමා කරපු මුලින්ම කරපු දේ තමයි එතුමා කියනවා කිව්වා උත්තර පත්‍ර පරීක්ෂාව නතර කරනවා කියලා කිව්වා. ඊළඟට ඒගොල්ලෝ කතා කරා දෙකම තියෙනවද, එකම පත්‍ර පළවෙනි පත්‍රයේ තියෙනවද කියන එක අපි ඉල්ලීමක් කරා. පළවෙනි පත්‍රයේ තියන්න, මොකද මේ තියෙන ගැටලුත් එක්ක දෙවෙනි එකට ඒ තරම් අපිට ගැටලුවක් නැහැ. එතුමා උත්තරයක් දුන්න හැකි ඉක්මනින් එයාට බාර දෙන්න කියලා කිව්වා. අර ඉතුරු අපි ප්‍රශ්න 8ක් කෙනෙක් තහවුරු කරා, ඒක ගැනලා බාර දෙන්න කිව්වා. එතුමා ඒ ගැන මාට හිතෙන අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිතුමා අපේ ප්‍රශ්නේ අපේ මට්ටමට බැහැලා ඉතාම හොඳින් තේරුම් ගත්ත, අපි පැහැදිලි කරලා දුන්නා. අපේ උත්සාහයේ වතුර ගියේ නැහැ ගරු ජනාධිපතිතුමා. ඒ විදිහට මේක ඉෂ්ට කරයි කියන එක අපිට ලොකු විශ්වාසයක් ඇති වුණා. අපිට වෙනස පැහැදිලිව පේනවා රාජ්‍ය ආයතන නිලධාරී කතා කරපු විදියයි අධිකරු ජනාධිපතිතුමා කතා කරපු විදිය අතර තියෙන වෙනස. ඇත්තටම ජනාධිපති පුටුවේ ඉන්න ඕන හොඳම මිනිස්සු ආවා කියලා අපිට හිතා ගන්න පුළුවන් එච්චර විශිෂ්ටයි. අද අපි විජයග්‍රහණය කර දවසක්. ඒ විජයග්‍රහණයේ සතුට භුක්ති විඳින අධිකරු ජනාධිපතිතුමනි, ඔබ නිසා ඔබතුමන්ට අපේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටු වීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් විභාගයේ පැවැත්වීමට පෙර නිකුත් වෙති බැවින් පළමු ප්‍රශ්න පත්‍රයට අදාළව විභාගයේ නැවත පවත්වන ලෙස දෙමව්පියන් ජනාධිපතිවරයාකින් ඉල්ලා තිබෙනවා. බ්‍යාතර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය විජිත හිරත් මහතා ප්‍රකාශ කළේ දරුවන්ට උපරිම සාධාරණයේ ඉටු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි. පහුගිය කාලේ සිද්ධ වෙච්ච ගැටලුකාරී තත්ත්වයක් තමයි විසඳන්න අපිට වකින් පැවරලා තියෙන්නේ. අපි මෙරටේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ඉවසීමෙන් ඉන්න. මොකද අපි කිසිසේත්ම ඒ දෙමව්පියන්ට අසාධාරණයක් කටයුතු කරන්නේ නැහැ. උපරිම සාධාරණ ඉටු වෙන ආකාරයට ඇත්තම ගත්තොත් අවම අසාධාරණ. මේකේ විකල්ප විසඳුම් ගත්තොත් පූර්ණ සාධාරණ ඉටු කරන්න බෑ. ඒ කියන්නේ නැවත විභාගයේ පැවැත්වුවත් ඒකත් නැවත ප්‍රශ්නකාරී වෙනවා. ඒ නිසා මම කියන්නේ අවම අසාධාරණ වෙන ආකාරයට මේ ප්‍රශ්නෙට විසඳුමක් ඉදිරිපත් කරමු. ඒ අනුව දැනට තාවකාලිකව නතර කරලා තියෙනවා ප්‍රශ්න පත්‍ර ඇගීම. අධ්‍යාපන කමිටුව මේ සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. ඉතුරු ප්‍රශ්න අටෙත් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා කියලා ඉදිරිපත් වෙනවා නම් ඒ පැමිණිලි සැලකිල්ලට ගනිමින් මේකට අනිවාර්යයෙන්ම සාධාරණ විසඳුමක් ඉදිරි කාලයේදී ලබා දෙනවා.